හයි වල්කම් to my YouTube channel. අද වීඩියෝ එක මොකද්ද කියලා ඔගලන්ට මුලින්ම චූටි හින්ට් එකක් හම්බ වෙන්න ඇතිනේ. හරි. ඒක තමයි වීඩියෝ එක. මම දැන් මේ ලාස්ට් ජූලයිනේ එළියට යන්න. එළියට ගිහිල්ලා මගේ පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඒ වගේම බුද්ධිකට ගත්ත ඇඳුම් වගේක් තියෙනවා පහු මාරු කරගන්න. මට නේල්ස් කරන්න යනවාද? ආපහු මම ලාරගේ සලෝන් එකට යනවා. මේ වගේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ වැඩ ටික කරගෙන ඉවර වෙලා අපි ගෙදර එනවා. ඒතකම්ම ඉන්න ගෙදර ඇවිල්ලා අද මම රස කෑමක් හදනවා බුද්ධිකට. මං කලින් හදලා තියෙනවා මේ කෑම එක. මට හිතුණා ඒක අද ඒක නෙවෙයි මට හිතුණා අද වීඩියෝ එකක් කියන්නේ මගේ දවස ගෙවෙන හැටි කොහොමද කියලා වීඩියෝ එකක් ඔගලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් අද දවස කෙවෙන හැටි බලාගෙන ඉන්න දවසම රෑට කෑම හදන්න තියෙනවා මගේ වැඩ ටික ඉවර කරගන්න තියෙනවා මේ ඔක්කොම අද මම ඔයගලන්ට පෙන්නනවා කොහොමත් සෑහෙන කාලෙකින් මම ඔයගලන්ට මං කෑම හදන වීඩියෝ එකක් ගෙනාවේ නැහැනේ ඉතින් මට හිතුණා මේක හොඳ වෙයි කියලා අනිතික ලොකුම දේ තමයි කෑම හදන ගමන් වීඩියෝ කර කර හදන්න මට බෑ මට තේරෙන්නේ නැහැ මම වීඩියෝ කර කර යන්න මට බෑ හැබැයි මම හිතුවා කොහොම හරි අද මං ඒක කරනවා මං ඔයගලන්ට පෙන්නනවා කියලා. හරි එහෙනම් දිගටම වීඩියෝ ගත එකතු වෙලා ඉන්න. හවසට කෑම හදලා ඉවර වෙන කාලම ඔයගල වීඩියෝ ගත එකතු වෙලා ඉන්න. ඔව්. අද තියෙන්නේ මගේ දවස ගෙවෙන හැටි. ඔයගලන්ට බුද්ධිකව බලන්න වෙන වීඩියෝ එකේ අන්තිමට තමයි මුගේ දාද බුද්ධික වැඩ දවසක්නේ. එයා ඉතින් ගෙදර නැහැ. අද මම මගේ වැඩ ටික තනියෙන් කරගන්න යනවා. එයා ඉතින් හවසට ආවහම තමයි ඔයගලන්ට බුද්ධිකව බලන්න වෙන්නේ. මගෙත් එක්ක ඉන්න එයා එනකල්ම මම දැන් සලෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔගොල්ලෝ දන්නවනේ ඉතින් හැමදාම වගේ ගොඩාක් වෙලාවට මම මගේ දේවල් කරගන්න. ඒ කියන්නේ හෙයා එකේ වැඩ, වැක්සින් ඒ වගේ ගොඩක් දේවල් කරගන්න මම එන්නේ සලෝන් එල්කේ එකට. ඉතින් දැන් එතෙන්ට තමයි ඇවිල්ලා ඉන්නේ. අද ලාරණන් නැහැ. ඔගොල්ලෝ දන්නවනේ ඔගොල්ලෝ අඳුරනවනේ හැමෝම ලාරව. ලාරාද සලෝන් එකේ නැහැ. අද මං තරින්දිට කියලා තමයි වැඩ ටික කරගන්නේ. මුලින්ම මම හෙයා එක ට්‍රිම් කරගත්තා. ඊට පස්සේ මම වැක්ස් කරගත්තා. ඔය වගේ පොඩි පොඩි වැඩ ටිකක් මම මෙතනින් කරගත්තා. සලෝනිකේ වැඩි කරගෙන ආවා ෆවුන්ටන් ගේට් එකට නේල්ස් කරගන්නයි. තව බුද්ධික කැඳුම් අපිත් තියනවා මාරු කරගන්නයි. අපි අම්ම ඉස්සෙල්ලම නේල්ස් ටික කරගෙන ඉන්නේ. මම නේල්ස් ටික කරගන්න වගේම මගේ ඊතුරු දවසේ අනිත් වැඩ ටික කරගන්න ආවේ ෆවුන්ටන් ගේට් එකට. ෆවුන්ටන් ගේට් කියන්නේ අපිට අපේ ගෙදරට කිට්ටුවෙම තියෙන පොඩි ෂොපින් මාල් එක. ඉතින් මෙතන ළඟ නිසා මම මෙතනට තමයි ගෙදරට බඩු ගන්න, ඒ වගේම මොනාහරි මේ වගේ නේල්ස් කරගන්න, මොනාහරි හදිසියට ඕනම දෙයක් ගන්න මම ටක් ගාලා එන්නේ මෙතෙන්ට. නේල්ස් කරගත්ත ළමයි මේ තේන නේල්ස් ටික. ඉන්න මං හරියට පෙන්න තමයි නේල්ස්. දැන් මම යනවා බුද්ධිකගේ ඇඳුම් ටික මාරු කරගන්න. ටක්ගල ගිහිල්ලා මේ ටික මාරු කරගෙන ගෙදර දුවන්න ඕනි. ටිකක් පරක් කරලා දෙන්නේ ඇඳුම් කිව්ව මේ යා වැඩට අඳින කලි සම්භාගයක්. ඒ ටික එයාගේ සයිස් වැරදි. එයා මැවිල් අරගෙන ගියා සයිස් වැරදියට. දැන් ඉතින් මං ආවා අපි මාරු කරගන්න මේ ටික මාරු කරගෙන හරි මං ඇඳුම් ටික මාරු කරගත්තා. මට දැන් තමයි මතක් වුණේ මට වයිටමින්ස් ගන්න තියෙනවා ඉවර වෙලා. ඒ ටිකත් අරගෙන යන්න ඕනි. මේ වැඩේ ටක් ගාලා කරගත්තා. ඒකත් ටක් ගාලා කරගෙන ටක් ගාලා යනවා.
ඇයි මම ටක්ගල ටක්ගල කියන හැමතිස්ස ගණන් ගන්න හරි වයිටමින්ස් ගන්නේ මං වලට පෙන්නලයින්. මම මේ දැන් ඉන්නේ මෙහෙ තියෙනවා කෙමිස්ට් වෙයාර් හවුස් කියලා ෂොප් එකක්. ඒක කියන්නේ ෆාර්මසි එකක් වගේ කියනත් පුළුවන්. ෆාර්මසි අයිටම් වගේම හෙයා බියුටි ප්‍රඩක්ට් ඒ වගේ මේ ඇතුළම ඕනම දෙයක් තියෙනවා. එතනින් ඒ බඩු ටිකත් අරගත්තා. ඒ වැඩෙත් ඉවරයි. වයිටමින්ස් ටිකත් අරගත්තා. දැන් ආයිදයක් මතක් වුණානේ මට. තවමරි කෝල්ස් එකිනුත් පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ගෙදරට ඒ ටිකත් අරගෙන මන්ට මට මෙහෙම තනියෙන් යද්දි මෙහෙම වීඩියෝ කර යන එක හරි ඔඩ්ඩු වගේ. මට හිතනවා කට්ටිය මන් දිහා බලන නැති කියන නැති එක දේවල් එහෙම නෑ මෙහෙ. ඉතින් එහෙම බලන්නවත් එහෙම කියන්නවත් එහෙම නැහැ. මේකට මිනිස්සු හරි හොඳයි. හැබැයි මට තනියෙන් යන්නේ මෙහෙම වීඩියෝ කරන්න පුරුදු නෑ. මම ගොඩක් වෙලාවට බුද්ධිගත එක්ක හදින්නේ වීඩියෝස් කරන්නේ. ලංකාවේ අය දැකලා මොනා හරි හිතයි එහෙම වගේ මට හිතනවනේ එක එකක් පිස්සුනේ. ඊට පස්සේ මම ආවේ මං අර ඔයගලන්ට කිව්වේ මට කෝල්ස් එකෙන් බඩු වගේක් ගන්න මතක් වුණා කියලා. ඒ බඩු ටික අරගන්න තමයි ආවේ. ඒ ටික අරගෙන යද්දී මෙහෙ තියෙන සුපර් මාකට් වලින් එළියේ මෙන්න මේ විදිහට ලස්සන මල් විකුණන්න දාලා මට ඉතින් ඒ ටික වීඩියෝ කරලා ඔයගලන්ට පෙන්නන්න හිතුණා. මං වගේ මල් වලට ආස කවුරු හරි මේ වීඩියෝ එක බලනවද? හරි දවසේ වැඩ නම් ඔක්කොම කරගෙන ඉවරයි. එළියෙන් කරගන්න තිබ්බ සලෝනෙගේ වැඩ ටික මං කරගත්තා. නේල්ස් කරලා ඉවර වෙලා මං අරුද්දේ කිව්වා වගේ බුද්ධිකගේ ඇඳුම් ටික චේන්ජ් කරගත්තා. කෝල් එකෙන් ගෙදර ටෝනි බඩු අරගත්තා. මේ කෙමිස්ට් කියලා ෂොප් එකක් තියෙනවා. ඒකේ කියන්නේ ෆාර්මසි අයිටම් ඕනි දෙයක් තියෙනවා. ඒකින් ගිහිල්ලා වයිටමින්ස් ටික අරගත්තා. ඔක්කොම වැඩ ටික කරගත්තා. දැන් තියෙන ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා දැන් වෙලාව 5යි. බුද්ධිකේයි 6:30 වගේ වෙද්දී ආ ගෙදරේ. එයා ගෙදර එන්න කලින් මම කෑම ලෑස්ති කරන්න ඕනි. අද පොඩ්ඩක් ජිම් යන්න බෑ. අද මම ඊයේ ජිම් ගියා. අද පොඩ්ඩක් ගෙදර වර්කවුට් කරනවා ටයිම් එකක් තිබුණොත් සහ හිතුණොත් ඒක බලමු ගෙදර ගිහිල්ලා. දැන් ගෙදර යන්න. ඔව් වෙච්චර තමයි කියන් තියන්නේ. මට ඇත්තටම මම අර කලින් කිව්වා වගේ මේ එළිය ඇවිදින ගමන් වීඩියෝ කරද්දී මට ඒක හරි අමුතුයි. බුද්ධික හිටියා නම් මට ගාණක් නැහැ. ඇත්ත එක කියව කියව මං ඔහේ ඇවිදිනවා. අර මම තනියෙන් යද්දී මට නිකන් හරි අමුතුයි වගේ. කමන්නේ මං කොහොම හරි චුටි චුටි වීඩියෝ කරගත්ත පුළුවන් විදිහට එළියේ ඉන්නකොට කියපු දේවලුත් එච්චර වැඩි හිතන්න එපා. මම මොනවා කිව්වත් දන්නේ නැහැ. බලන්න ඕනේ එඩිට් කරද්දි. එහෙනම් ඉන්න වීඩියෝ එකත් එක්ක මං ගිහිල්ලා කෑමක් හදන්න යන්නේ. මං දෙපාරක් විතර ඒ කෑම එක හදලා තියෙනවා. බුද්ධික හරි මාසයි කන්න. ඒ ආස නිසා තමයි මම මෙහි ආවට පස්සේ ඒක හදන්නත් පුරුදු උනේ. මම කලින් හදලා තිබුණ නැහැ. YouTube එක බලාගෙන මම හැදුවා යා කන්න ආස නිසා. යම් එහෙනම් මං ගෙදර ආවා. දැන් ටක් ගාලා උඩට ගිහිල්ලා පොඩි චේන්ජ් එකක් දාගෙන ඇවිල්ලා කෑම හදන්න ඕනි. දැන් වෙලාව 5:30. ඉන්න මගෙත් එක්ක මං හදන කෑම එක මොකක්ද කියලා බලන්න. ඉන්න. හරි, මං දැන් පල්ලෙහාට ආවා. ඉස්සෙල්ලාම අපි ගෙනාපු බඩු ටිකස් කරලා ඉන්න ඕනේනේ. ඒක ටිකක් කියලා අපි හදන්න බලමු. මම මොනවද දන්නවද හදන්නේ අද රැට? අද රැට් මම හදන්නේ පිට්ටු. පිට්ටු කියන්නේ පොල් පිට්ටු නෙවෙයි, මණි පිට්ටු. මොකද මගේ මහත්තයා කන්නේ මණි පිට්ටු විතරයි. ඒ නිසා මම එයාට මණි පිට්ටු හදනවා. සාමාන්‍යයෙන් පිට්ටු හදන දවසට මම කරන්නේ එයාට මණි පිට්ටුවක් හදලා මට පොල් පිට්ටුවක් හදා ගන්නවා.
අද මම පිට්ටු කන්නේ නැහැ. මම මේ දවස් ටිකේ පොඩ්ඩක් චුට්ටක් විතර කෑම කන්ට්‍රෝල් කරා චුට්ටක් විතර. මොකද ගිය දවස් ටිකේ මට හිතෙනවා මම මහත් වෙලාගෙන මෙහෙ වින්ට එක නිසා සීතලට කැවෙනවා වැඩිනේ. ඒ නිසා පොඩ්ඩක් කන්ට්‍රෝල් කරා. අද ඒකම නිසා නෙවෙයි මේ පිට්ටු කන්නේ නැත්තේ. මට පිට්ටු කන්න බෑ වගේ. බුද්ධිකට මණි පිට්ටුවක් හදන එක තමයි කරන්නේ. උයි පිට්ටු එක කන්න මම හදන්නේ. මටන් කරි එකක් හදලා කිරි හොද්දක් හදනවා. ওই දෙකත් එක්ක පිට්ටු කන්න තමයි බුද්ධික මාරු මාස. ඉතින් අපි බුද්ධිකගේ මණි පිට්ටු එක හදමු. මට මෙහෙ සිංහල කඩේට තිබුණා සව්බොලව හම්බුණා. මම මේ දවස්වල එකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේ දෙවෙනි පැකට් එක. සව්බොලව කාලා දෙනවද ඔයගොල්ලෝ? සව්බොලව කියන්නේ මෙන්න මේ උවද. සව්බොලව කරන්නේ හල්මලයි. අපිට පිටි හදන්න ප්‍රථමයෙන් අවශ්‍ය වන්නේ ඉඳිආප පිටි. මම හදන්නේ ඉඳිආප පිටි වලින්. කාල් පිටි වලින් හදනවා මම හිතන්නේ. මට මේ මට පුරුදු මේ පිටි එකෙන් හදලා. ඉතින් මම ඒකින් තමයි හදන්නේ. කෑම හදනකම හදන ගමන්ම එහෙම ගන්න ඒවා ගන්න තැඟලෙන් තියලා අස් කරගන්න මං වගේ කවුරු හරි ඉන්නවද? මට පොඩ්ඩක් එහෙම තමයි කියන හැලද්දි ගොඩක් හැඩිලා තියෙන බෑ හදලා ඉවර වෙද්දී. එතකොට නිකන් මට ඔලුව රිදෙනවා අම්මෝ අස් කරන්න මෙච්චර තියෙනවනේ කියලා. එහෙම නැතුව මං කැමති හදන ගමන් ටික ටික අස් කරගන්න. කොහේ යනවද මන්දම? මං කියන්නේ මට වීඩියෝ කර කර මෙලෝඩයක් කරන්න බෑ ඇත්තට. පිට්ටු හදද්දී පොල් පිට්ටු හදද්දී නම් මේක ඕනේ නැහැ. දන්නවනේ පොල් පිට්ටු හදන්නේ නිකන් අර පොල් දාලා වතුර දාලා එහෙම කලවම් කරනවානේ. මණි පිට්ටු හදද්දී මේ කෝණි මේකත් මේක කරන්නේ මේ ආර ඉන්දියාප්ප හදනවා වගේ පිටි මිශ්‍රණේ හදාගෙන මම කරලා පෙන්නන්නම්. පිටි මිශ්‍රණේ හදාගෙන මේ ඉන්දියාප්ප වංගෙඩියෙන් මිරි කන්න ඕනේ ඉස්සෙල්ලම. එකට තමයි මම මේ ඉන්දියාප්ප පිට්ටු මෙහෙම මිරික ගන්න. ඉන්දියාප්ප කියලා කියනවා මේකිට ඉන්දියාප්ප වංගෙඩියනේ. ඊට පස්සේ මේ කෝණි ඊට පස්සේ හලා ගන්න. මම පෙන්නන්නම් කරනකොට ඉන්දියාප වංගෙඩිය. හැබැයි අපි ඉන්දියාප මිරිකන්න පාවිච්චි කරන්නේ මෙතන මේ පොඩි හිල් තියෙන එකක් නෙමේකට. ඒක නෙවෙයි මෙන්න මේ වගේ ටිකක් ලොකු හිල් තියෙන එකක් තමයි මණි පිට්ටු හදන්න පාවිච්චි කරන්නේ. මම මෙහෙ නැ වැද්දා වගේ කියවනවා මේ එකපාරක් දෙපාරක් පිට්ටු හදලා. එහෙම තමයි නේ. ඉතින් හැමෝම වයසත් එක්ක අත්දැකීම් එක තමයි දේවල් ඉගෙන ගන්න. මමත් ඉතින් පිට්ටු හදන්න ඉගෙන ගත්තා. මේක නෑ ඉගෙන ගන්න ඕනේ ඇත්තටම බුද්ධිකට ඕනේ. එහෙම අලුව දෙයක් නෙවෙයි ළමයි උයනවා කියන එක. එක කෑම හදනවා කියන එක. ඒකට කැමති හිතුනහම ආස හිතුනහම ඒක හරි ජොලි වැඩක්. ඒකත් මට මගේ ජීවිතේ දැන් වෙනකොට තියෙන හොබි එකක් තමයි මේක ඇත්තටම. මම හරිම ආසාවෙන් තමයි මේක කරන්නේ. මේක කිව්වේ මේ පිට්ටු හදන එක නෙවෙයි කෑම හදන එක. හොඳේ පිට්ටු හදන ගාන චුට වාදයි. කමන්නේ ඒ තාසාරෙන් හදනවා බුද්ධික කන්නේ කැමති හින්දා. වතුර එක පත් වුණා. ඒක කෝප්පකට දාන්න ඕනේ නෙවෙන්න ටිකක්.
මේ තියෙන්නේ මට තියෙන පිට්ටු බම්බුව. ඔගලන්ට පේනවා ඇති මම අර ලිපෙන් තියලා තියෙන දැන් ඒකට වතුර දාලා ඒක මේ විදිහට තමයි යන්නේ. මේක තමයි මට තියෙන පිට්ටු බම්බුව. ඔගලන්ට පේන්නේ නැහැ නේද මෙහෙම කරද්දී? මට තේරෙන්නේ නැහැ මේ පේන කොහොමද මේක හදන්නේ කියලා. මගේ මූණයි ඒකයි ඔක්කොම පෙන්වන්න ඕනේ නෑ. ඒක විතරක් පෙන්වන්නේ. අපි දැන් වන්නේ පිටු මිශ්‍රණය හදාගන්න තමයි යන්නේ. ඒක මම දැන් මේ වගේ වෙන්න අනාගෙන තියෙන්නේ. අපි දැන් ඉඳියාපු වංගෙඩියට දාලා මිරිකගෙන බලමු. මේ මෙහෙම වෙනම පිටි ටිකක් අරන් තියාගෙන තියෙන්නේ. ඒක මේ මගලන පෙන්නනම් ඒක මේ ඉඳියාපු වංගෙඩියෙන් මේකට මිරිකවට පස්සේ පිටි උඩින් දාලා ඒක අපි කඩන්න ඕනේ. බලමු. පිට්ටු අනේ මම හිතන්නේ පිට්ටු දෙකක් විතර හදාන්න පුළුවන්. අමුතුකනානේ තවරෝලේ වරද්ද ගන්නවා. ඔන්න ඔගේ තමයි මට වීඩියෝ කරද්දි වෙන්නේ. හරියට මේ වැඩේ වෙන්නෙත් නැහැ, ඔය වැඩේ වෙන්නෙත් නැහැ. මේකට පිටි ටිකක් දාන්න ඕනේ ඉස්සෙල්ලා මෙහෙම. මම මේ හදන කරන විදිහ ගොඩක් වැරදි ඇති. මොකද මම එහෙම කෑම යන්න එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් බුද්ධිකර කන්න පුළුවන් විදිහට යා රකයි කියන විදිහට මට ෂේප් එකේ හදාගන්න පුළුවන් විදිහ. වැරදි හදන ක්‍රමේ වැරදි මොනද? ක්‍රමේ වැරදුනාට කමක් නැහැ. කෑම එක අන්තිමට රසයිනු. අන්න ඒ විදිහට අපි වක් කර ගන්නවා. Thank you.
අදනේ දවිට බලවා. හරි දැ පිටි මිශ්‍රණය මෙහෙම වක්කරගෙන ඉවරයි. ඊට පස්සේ එකකූඩින් අපි මෙහෙම ආයි මේ පිටි ටිකක් දාන්න ඕනේ. මම ගත්තේ ඉන්දියාපු පිටි. ඉන්දියාපු පිටිම ටිකක් අර කඩේ තියෙන ඉන්දියාපු පිටි කියලා ඒක තමයි අරගත්තේ. ඒකෙන් මෙහෙම ටිකක් දානවා උඩට. එහෙම දාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි මේක කඩා ගන්න ඕනි. මම පෙන්නන්නම් කඩන්නේ කොහොමද කියලා. එහෙම මේක කඩා ගන්න ඕනි. අපි තව වැඩක් කරන්න ඕනි. මේක දැන් අපි පාම් පිටි ඉහපුවා. මේක පාම් අපි මේ ගුඩි මේ පිටි ඉස්සනේ මෙහෙම නිකන් ඒ පිටි තියෙන්න පුළුවන් නිසා අපි වෙනම මේකට දාලා සුට්ටක් හලා ගන්න ඕනේ. මොකක්ද ඒ පිටි අර වතුරත් එක්ක කලවම් වෙලා නැති නිසා ඒවා පිටුවේ හැතර හිටියේ. අර්මාගලන්ට කලින් පෙන්නුවේ මේක දාන්න මේකේ මේක මම අර මම් පිටු හදන ඉගෙන ගනිද්දි මම දැනගත්ත දෙයක් තමයි මේක. දැන් මේ ප්ලේට් එක දාද්දී හරි පැත්තක් තියනවා දාන්න. මොකද ඒ හරි පැත්තට දැම්මේ නැත්තම් කුමාලය ඇතුළට එන්නේ නැහැ. තියෙනවා දැන් ඉතින් බලන් ඉන්නයි තියෙන්නේ මගේ පිට්ටුව රෙඩි වෙනකන්. දැන් උගලන්ට පේනවනේ මගේ පිට්ටුවකින් දුන් දානවා. අන්න ඒත් ඒ වෙනකොට අපි මේක මෙන්න මෙහෙම අරගෙන දැන් ටිකක් තැඹිලා තියෙන්නේ. අරගෙන ඒකට මම දානවා පොල් කිරි. පොල් කිරි චුට්ටක් මෙහෙම උඩින් දානවා. මේ පොල් කිරි දාන එක හේතුවක් තමයි මේක ගල මේ කියන්නේ මේකෙන්
මේකින් ගලවෙන ලේසි වෙන කියලා කියන්නේ. පොල් කිරි දාලා ආයෙත් එක වහලා තියනවා. ආයෙ තව චුට්ට වෙලාවක් ඉන්න ඕනේ ඒක හරියටම තැම්බෙන්න. මේක තමයි පිටුවේ. මං ඒ අතරේ මටන් කරි එකත් හදාගත්තා. ඕගලන්ට ඒකේ දේවල් නම් පෙන්නන්න බැරි වුණා. මං පිට්ටු හදන හැටි නේ පෙන්නනවා කියලා. මටන් එක හදන හැටි පෙන්නන්න බැරි වුණා. දැන් මං කිව්වනේ මං හදන්නේ පිට්ටු කන්න මටන් කරි එකයි කිරි හොද්දයි. කිරි හොදි එක හදා ගන්න ඕනේ. දැන් ඉතින් මම මේ කරන්නේ ඒ කියන්නේ කෑම හදන පාට් එක ඉවර වෙලා ක්ලීනින් පාට් එක තමයි දැන් පටන් අරගෙන තියන්නේ. ඔව් කෑම හැදිලා ඉවර වෙනකොට මම මුළු කිචන් එකම අස් කරලා ඉවර කරනවා. ඊට පස්සේ මට ලේසි නැත්නම් ඔක්කොම ඉවර වෙලා අස් කරන්න බලාගෙන හිටියොත් ඒක ඔළුවට හරි අමාරුයි. මෙහෙම අස් කරලා ඉවර වෙලා තමයි මම වොෂ් එකක් දාගන්න යන්නේ. මේ වෙනකොටත් තාම බුද්ධික ඇවිල්ලා නැහැ. මං හිතුවේ අද මට ටිකක් පරක් වෙච්ච නිසා මගේ වැඩ ඉවර වෙන කලින් බුද්ධික එයි කියලා. හැබැයි වෙලාවට එයා හිමාවේ නැහැ. මොකද මම කැමති නැහැ මම වැඩ කරකට ඉඳිද්දි බුද්ධික ගෙදර එනවට. ඒ කියන්නේ නැහැ මම කැමති ආ ගෙදර එන වෙලාවට මගේ ඔක්කොම වැඩ ටික ඉවර කරලා වොෂ් එකකුත් දාගෙන ඉවර වෙලා ඉන්න තමයි කැමති. දැන් කෑම හදලා ඉවරයි. මේ තියෙන කිරි හොද්ද, මේ තියෙන මටන් කරි එක, මේ තියෙන්නේ මගේ පිට්ටු. කෑම හදලා ඉවරයි. කෑම හදලා ඉවර වෙද්දිම මම කිචන් එක අත් කරලත් ඉවරයි. දැන් කරන්න මොකුත් නැහැ. දැන් තියෙන්නේ කෙලිම මට ගිහිල්ලා වොෂ් එකක් දාගන්න. බුද්ධිකාවට පස්සේ තමයි අපි කෑම කන්නේ. කෑම එයා කාලා බලලා හොඳයිද කියලා කියනකල් ඕගොල්ලෝ ඉන්න හරිද? තව චුට්ටක් තියෙනවා වීඩියෝ එකේ. මගේ හස්බන්ඩ් ගෙදර ආවා වැඩ ඉවර වෙලා. රාත්‍රී భోజన సంగ్రహය హోమ్ మేడ్ పెట్టు సమగ పెట్టు సమగ හරි අපි කන්න තමයි දැන් හදන්නේ. මං මේ වීඩියෝ එක පටන්ගද්දි මොකලන්ට කිව්වනේ මම පිට්ටු කන්නේ නැහැ රාටි කියලා. මගේ අදහස පොඩ්ඩක් වෙනස් වුණා. මං හිතුවා මාත් පිට්ටු කනවා කියලා. දැන් ඔයාලා කාලේ කියන්නේ රසයිද කියලා ඉස්සෙල්ලා. මේ රසයි කියන්නේ දැන් නැහැ. අපේ නෝනාගේ කෑම කොහොමද කාලා කියන්නකෝ. කාලා කියන්න. ලංකාවේ අර පිට්ටු බාබතුයි කෑ වගේ මෙයා එහෙම එකක් කියනවා. මම පිට්ටුයි බාබතුයි කාලා නෑ. බාබත් කියන එක මං කාලා නෑ, පිට්ටු කාලා තියෙනවා. කාපෝය දන්නවා රසයිලු. හරි එහෙනම් අද උදේ ඉඳලා මගෙත් එක්ක හිටපු
මඟද උදේ වීඩියෝ එක කරේ ඔලිටි ගිය තැන ඉඳලා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. අයි දවස් කලත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මෙහෙම කැම හදන වීඩියෝ එකක් ඔගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ සෑහෙන කාලෙකින්. මට හිතුණා නිකන් ඉතින් ෂෙයා කරගන්න. ඔයා දැක්කේ නැහැ තාම මේ. මම වැඩි කිව්වෙත් නැහැ. ඒක ලස්සනයි නේද? හරි, එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මන්ම එන්නම්. මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලුවට thank you. Bye.